සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. අදත් SLM YouTube channel එකත් එක්ක එකතු වෙන්න සියලුම දෙනාම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. හොඳයි, ඉතින් අදත් සුපිරිදු පරිදි ශ්‍රී ලංකා ෂෙයා මාකට් එක ගැන නවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගැන තවත් එක් වීඩියෝ එකක් එක්ක ඔයාලා මේ එකතු වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඇත්තම නිවුස් එකක් සම්බන්ධව ඔගොල්ලෝ දන්නවා, ගිය සතිය සිකුරාදා තමයි මාකට් එක ක්ලෝස් කිරීමේ පවතින ශ්‍රී ලංකාවේ පවතින අලුත්ම වාතාවරණයත් එක්ක. කොහොමනමුත් හෙට සිකුරාදා, ඒ කියන්නේ මාර්තු 20, කොළඹ කොටස් වෙළඳ පොළෙන් තීරණය කරන් තියෙනවා හෙට දිනේදී ඒගොල්ලෝ පැය 3ක කාලයක් කොටස් වෙළඳ පොළ විවෘතව තබන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් 9:30ට තමයි කොටස් වෙළඳ පොළ සාමාන්‍යයෙන් පරිදි සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොළ ආරම්භ කරන්නේ. 9 ඉඳන් 2:30 වෙනකම් පැය 5ක කාලයක් තමයි කොටස් වෙළඳ පොළ ආරම්භ පවතින ගනුදෙනු සඳහා. ඉතින් නමුත් මේ රටේ පවතින වාතාවරණයක් එක්ක කොටස් වෙළඳ පොළ පහුගිය දවස් කීපේ තුල අඛණ්ඩ ලෙස පහළ වැටුණා. ඒක නිසා ඒක වළක්වා ගන්නත් එක්ක තමයි මේගොල්ලෝ ඇත්තටම කොටස් වෙළඳ පොළ දවසින් දවස වසා දමන්න තීරණය කරේ. කොහොම නමුත් හෙට මාකට් එක ඕපන් කරනවා පැය 3ක කාලයක්. ඒ කියන්නේ හෙට 10 ඉඳන් 5:00 1 දක්වා කාල සීමාව අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් මේ ගනුදෙනු කරනකොට ඔයා අවධානයෙන් යුතුව ගනුදෙනු කරන්න කියලා අපි මතක් කරනවා. මොකද සාමාන්‍ය හෙට දවස මේ සතියේ ඕපන් කරන පළවෙනි දවස හෙට පැය 3 තමයි. ඉතින් මේ හෙට කාලය තුල අනිවාර්යෙන් ගොඩක් ෆොරෙන් සේලින් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔගොල්ලොත් කලෙක්ට් කරන කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් බලලා කලෙක්ට් කරන්න කියලා මතක් කරනවා. ඇත්තරම මේ පවතින වාතාවරණයත් එක්ක ඇත්තරම කොටස් වෙළඳ පොළ උපරිම ට්‍රයි එක දෙන්නේ ඒගොල්ලන්ගේ කොටස් සාමාන්‍ය ගනුදෙනු සිදුවෙන කාලේ නවත්තන්න. ඒ කියන්නේ කොටස් වෙළඳ පොළ වහන්න තමයි මේගොල්ලන්ගේ උපරිම ට්‍රයි එක තියෙන්නේ. මොකද මේ එන්න ඩ්‍රොප් එන එක සාමාන්‍යයෙන් ඒගොල්ලන්ටත් අහිතකරයි, රටටත් අහිතකරයි ඒ හේතුව නිසා. කොහොම නමුත් ඉස්සරහදී පවතින නිවුස් එකක් අපිට ආරංචි වුණා. 20 ඉඳන් මාර්තු 20 ඉඳන් 27 දක්වා කාලය තුළද ඔෆිස්වල තියෙන තමන් කරන රාජකාරී ගෙදර ඉඳන් කරන්න වැඩපිළිවෙලක් ඉස්සරහට රජයේ විසින් හඳුන්වා දීලා තියෙනවා මෙහෙම කරන්න කියලා. කොහොම වුණත් ඒ නිවුස් එකත් එක්ක මේ ආයතන කොහොම හැසිරෙයිද කියන එක අපිට කියන්න බෑ. දැම්මම කොහොමද, ඒ කියන්නේ සමහර විට ගැටලු තියෙන පුළුවන්. සමහර විට පරිගණකකින් ආධාර කරගනිමින් වැඩ කරපු කෙනාට ගෙදර පරිගණකයක් නැති වෙනකොට ඊතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් කොහොම මැනේජ්මන්ට් කරගන්නවද කියලා ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් වෙයි. ඒ දේවලුත් එක්ක කොළඹ කොටස් වෙළඳ පොළ කොහොමද ගනුදෙනු සිදු කරන්නේ කියන එක. ඉතින් කොහොම නමුත් මේක තමයි නිවුස් එක ඇත්තම ඕගලන්ට දෙන්න තියෙන්නේ. මේ සම්බන්ධ අලුත්ම තොරතුරු ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන. හොඳයි, එහෙනම් අපිත් එක්ක රැඳී සිටියට සුබ දවසක් කියලා හැමෝටම.